අද දවසේදී හන්තාන උරාගල කියන ප්‍රදේශයේ දැවන්ත ඉඩම්මං කොල්ලයක් පිළිබඳව විශේෂ අපරාධ විමර්ශන ඒකකෙන් ඉල්ලීමක් කරා. මේ හන්තාන ප්‍රදේශයේ උරාගල කියන ප්‍රදේශයේ අක්කර 22ක් පුරා සිදුවන මේ දැවන්ත ඉඩම් මංකොල්ලේ පිළිබඳව අපි ලිදරව කිරිබක් කරා. ඇතරම මේ වෙනකොට උසාවිය නොමග යාමින් අධිකරණය පවා නොමග යාමින් මේ අය කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ ඉතාමත්ම සශ්‍රීක භූමියක්, ඒ වගේම තමයි හන්තාන වනරක්ෂිතය කියලා කියන්නේ මහවැලි ගඟේ ජලපෝෂිත ප්‍රදේශයේ. මේ මහවැලි ගඟේ ජලපෝෂිත ප්‍රදේශය ඉතා වංචනික විදියට, කූට විදියට ලේඛන සකස් කරලා, ඔප්පු සකස් කරලා මේ අය තමන්ට අයිතිවාසිකම් කියනවා. අක්කර 22ක් පුරා දැවැන්ත භූමි භාගයක්, මහනුවර සිදුවෙන දැවැන්තම ඉඩම් මංකොල්ලය මේ ඉඩම් මංකොල්ලේ. ඒ නිසා මේ ඉඩම් මංකොල්ලයට එරෙහිව අපි පැමිණිල්ල කරා අපරාධ විශේෂ අපරාධ විමර්ශන ඒකකෙට. අපි විශේෂ අපරාධ විමර්ශන ඒකකෙන් ඉල්ලා සිටිනවා 1950 ඉඳලා වංචනික විදියට, කූට විදියට සකස් කරලා තියෙන මේ ඔප්පු තිරප්පු පිළිබඳව, ඒ මුද්දර පිළිබඳව, ඒ අසංගරම නොතාරිස්සා පිළිබඳව, ඒ නොතාරිස්සාගේ අත්සම් පිළිබඳව කූට ලේඛන සකස් කිරීම යටතේ අපි ගොනු කර පැමිණිල්ල ඉදිරියට ක්‍රියාත්මක කරලා හෙළිදරව් කරන්න සත්‍ය මොකද්ද කියලා. එහෙම නැති වුණොත් ඌරාගල ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු රටේම ජල සම්පත, මහවැලි ගඟේ ජලපෝෂ ප්‍රදේශයේ විනාශ කිරීම හරහා මේ රටට දැවැන්ත අපරාධයක් කරනවා. ඒ නිසා මේ දැවැන්ත වන අපරාධයට එරෙහිවයි මේ පැමිණිල්ල අද කරන්නට මහනුවර අපරාධ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලා අපි මේ පැමිණිල්ල කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මහනුවර සිදුවන දැවැන්තමිඩම් මංකොල්ලේට එරෙහිව නිවැරදිව නීති ක්‍රියාත්මක කරයි කියලා. ඒ නිසා අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොමග යාවීම සඳහා කූට ලේඛන සකස් කරලා මේ කරන වන අපරාධය වැළැක්වීම තමයි ජනතා නියෝජිතව විදිහට අපේ අභිප්‍රාය. ඔව්, ඇත්තටම මේ පිළිබඳව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි අද විශේෂ අපරාධ විමර්ශන ඒකකයට යලි පැමිණිලක් කළා. මේ පිළිබඳව නීති කඩිනමින් ක්‍රියාත්මක නොකරන්නට අර කච්චේරිවල තියෙන ඔප්පු තිරප්පු ලේඛන වෙනස් කරලා, අස්ථානගත කරලා මේ වංචනිකව අධිකරණ නොමග යාමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීමයි අපි මේ නීතිය තතුදත් ආයතනෙන් ඉල්ලීමක් කරන්නේ. ඔව්, ඇත්තටම ඉතාම පහසුවෙන් අපිට අධිකරණයකදී මේක ඔප්පු කරන්න පුළුවන්. සමහර මුද්දර 1984 මුද්‍රණය කරලා තියෙන්නේ. හැබැයි ඔප්පුවට අලවලා තියෙන්නේ 1980. 80 කොහමද අලවන්නේ මුද්‍රයක්? 84 මුද්‍රණය කරපු එකක්. ඒ වගේම තමයි 1950 ඉඩමේ ඔප්පුව මාරු වෙලා තිබෙනවා නම් ඒ ඉඩමේ ඔප්පුව මාරු කරනකොට මුද්දර අලවනවා. ඒ මුද්දර සමහරව බ්‍රිතාන්‍ය ප්‍රින්ට් කරපේවා. නමුත් මේ අය ප්‍රින්ට් කරලා තියෙන්නේ ස්කෑන් කරලා වංචනිකව. ඒවා ලංකාවේ මුද්‍රණය කරලා තිබෙන්නේ 2019 මේ මුද්‍රණය කරලා තිබෙන්නේ. හැබැයි ඔප්පුව ලියලා තියෙන්නේ 1950. 1950 ඔප්පුවක් නම් ඒ කඩදාසිය අතින් අල්ලනකොට අපිට දැනෙනවා මේ කඩදාසිය පැරණි කඩදාසියක් කියලා. හැබැයි මේ අය මේ වංචනික ක්‍රියාව කරලා තිබෙන 2019. ඒ නිසා 2019 මේ අය කරලා තිබෙන වංචනික ක්‍රියාව අපි එළිදරව් කරා. මහනුවර දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මේ රටේ සුවහසක් මිනිසුන්ගේ භූමියේ අයිතිය වෙනුවෙන් තමයි මේ අපි සටන ගෙනියන්නේ. ඔය ඇත්ත වශයෙන්ම අපි කියනවා, අපි පැමිණිල්ලක් කරලා තිබෙනවා මේකට සම්බන්ධිත අය නීතියේ රැහැනට ගෙන එන්න. ඒ වගේම තමයි මේ අය පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ භූමිය අපේ කියලා. මේ අපේ කියන භූමිය සම්බන්ධයෙන් හදලා තියෙන ඔප්පු අපි කියනවා ඡායාපිටපත්, අනුමත කරපු ඡායාපිටපත් පරීක්ෂා කරන්න නැතුව ඒව ඔරිජිනල් බලන්න. ඒ මුද්දර අලවලා තිබෙන්නේ ප්‍රින්ට් කරපු මුද්දර නම්, ඒ අත්සන් කරලා තිබෙන නොතාරිස්වරු, මියගිය නොතාරිස්වරු වෙනුවෙන් මේ අය අත්සන් කරලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා මේ අත්සන් පරීක්ෂා කරන්න ඕන. මේකට රස පරීක්ෂා කරලා, අත්අගුරු පරීක්ෂා කරලා, ඒ වගේම තමයි මුද්දරවල නියමානුකූලභාවය පරීක්ෂා කරලා බලලා ඔප්පුවල මේ වංචනික ක්‍රියාව නීති ඉදිරියේ එළිදරව් කරන්න කියන එක අපි කියන්නේ.